අයිබෝවන් සුබදාසනක් වාසනාවන්ත දවසක් සිතුවිලි අතීතයේ සංගීත ප්‍රසංගය ඉතාමත් සාර්ථක ලෙස නිමාවට පත් කරන්නට අපට හැකියාව ලැබුණා. ඉතාමත් දවන්ත ප්‍රසංගයක් සංවිධානය වුණා. ඉතාමත් සුවිශේෂී කණ්ඩායමක් ඩොක්ටර් ලක්ෂ්මන් මාකන්දුර වෛද්‍යතුමන්ගේ මේ ප්‍රසංගය සාර්ථක කරන්නට එකතු වෙලා හිටියා. ඉතින් අපි සෑහෙන කාලයක සිට මේ ප්‍රසංගය පිළිබඳව ඔබව දැනුවත් කරා මේ මාධ්‍ය හරහා. අපි සූදානම් වෙන්නේ මේ ප්‍රසංගයෙන් පසුව අපට ඔබව අමතන්නට හැකියාවක් ලැබුණේ නැහැ මේ විදියට ඍජුව. ඒ නිසා අපි සූදානම් පැමිණුණු සහයෝගය දක්වපු සියලු දෙනාටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්න. අයබන් වාසනාවන්ත දවසක් වෛද්‍යතුමනි. මොකද හිතෙන්නේ මට අහන්න බැරුණා ඔබතුමන්ගෙන් ප්‍රසංගය ගැන. ප්‍රසංගය අවසන් වුණාට පසුව මොකක්ද ඔබතුමන්ට දැනෙන්නේ ප්‍රසංගය ආරම්භයේ තිබ්බා වගේම අවසාන වුණාට පස්සේ? ඉතාම අනර්ගයි සුපුරි. ඇක්චුලි මම හිතුවට ගොඩාක් සාර්ථකයි. මම කියන්නේ හැමෝටම බොහොම ස්තුතියි කියලා ආපු කට්ටිය කොටම නාව කට්ටියක් දැක්කනම් ඔය මේ සෝෂල් මීඩියා එකේ තැන්ක් යූ. ඇන්ඩ් අපි අයිපර කමු මගේ ෂෝ එකකට. මට ගොඩක්ම කියන්න තියෙන මේ අපේ කොලිට මේ කොලිටි ගුප් එකක් ඉන්නවා ලොස් ඇන්ජල්ස් වල. අපි අඳුරගත් මම අඳුරගත්ත මේ පාර තව ගොඩාක් ඇති ඒ වගේ හොඳ කොලිටි අය, ඒ කියන්නේ දක්ෂ අය. අපි ඒ කට්ටිය කුතගෙන තව මොකක් හරි ඉදිරියට කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි හොඳ ෂෝ එකක් කරන්න හිතනවා. මේ ස්ටීවන් ස්පිල්බර්ග් වගේ අපිට කරන්න පුළුවන් හොඳ ෂෝ එකක් මේ ලොස් ඇන්ජල්ස් ඉඳගෙන කොම කට්ටියේ අපි වටේ ඉන්නවා. මිනිස්සු දක්ෂ කට්ටිය මහට ඇවිල්ලා ඉන්නවා. මීඩියා පර්සනල් ඔක්කොම අපි එකක් කරමු ලස්සන ෂෝ එකක්. ඔව්, ඒ වගේ මං හිතන්නේ අපේ ප්‍රසංගය පටන් ගන්නකොට ඩොක්ටර් අපි බලාපොරොත්තුෙන් හිටියේ මේ 350ක් වගේ පිරිසක් තමයි අපි ටාගට් කරේ. ඒ කියන්නේ අපි ලොකුවට සෙනඟ බලාපොරොත්තු නැහැ. නමුත් අපිට ඊට වඩා දවන්ත ප්‍රමාණයක් 750කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ප්‍රසංගය නරඹන්න පැමිණුණා. ඉතින් මේ සෑම සියලු දෙනාටම පැමිණිච්ච හැම එක්කෙනා ගානේම අපි හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා. ඔබේ පැමිණීම නිසා තමයි මේ ප්‍රසංගය ඇත්තටම සාර්ථක ප්‍රසංගයක් බවට පත් වුණේ. ඔබ බලාපොරොත්තු වුණාද මේ තරම් සෙනඟක් පැමිණේවි කියලා? මං හිතුවේ නැහැ කියලා. මම කලින් නම් කියන 200ක් ඒ කියලා වෙනක 150ක් විතරේ මං ඉච්ච කට්ටිය දන්නේ නැහැ සින්දු කිනා කියලා. 150 ඊට පස්සේ 200ක් හැමෝම කිව්වෙ මං නම් 300ක් කියලා කිව්වෝ කියලා කිව්වා. මං හිතුවේ නැහැ 80 ගණන්ක ඒ කියලා. මොකද මේ පැමිණිච්ච හැම කෙනාම ඉස්සරහ තියෙන නාම ලේඛන එක සටහන් කරලා තියෙනවා තමන්ගේ ඇත්තම අත්දැකීම. මේ ප්‍රසංගය නැරඹුවාට පස්සේ තමන් කොයි විදියටද ඇත්තටම මේ වෛද්‍යතුමන් වික්ටර් රත්නායකයන්ගේ ගීතවලට, සුනිල් එදිරිසිංහයන්ගේ ගීතවලට, ඒ වගේම අනිකුත් ගායකයන්ගේ ගීතවලට කොයිතරම් සාධාරණත්වයක් ඉටු කළාද කියලා. ඒ නිසාම තමයි අපි මේ කියන්නේ ඇත්තටම මේ ප්‍රසංගය ඒ තරම්ම සාර්ථකයි කියලා. අර වෛද්‍යතුමන් මේ කතාව පටන් ගන්නකොට කිව්ව කාරණාව තමයි තවත් අලුත් චිත්‍රපටයක් ලොස් ඇන්ජලිස් නුවර, කැලිෆෝනියාවේ, ඇමරිකාවේ එතුමන් කරන්න සූදානම්මක් තියෙනවා. අපි ඒ පිළිබඳව තවදුරටත් වැඩි විස්තර දැනගන්න සූදානම් වෙනවා. මේ වන විට ඒකේ මූලික අධ්‍යයනයේ කටයුතු ඩොක්ටර් ලෑස්තිකල්ල ඉවරයි. ඔව්, අපි ගොඩක් කට්ටිය කමියුනිකේට් කරගෙන දස කට්ටියද ලංකාවේ මෙහි. අපි දැන් හොයන කවුද මේකට සහභාගි වෙන්න පුළුවන්, කවුද ඇඩ් කරන්න පුළුවන්. අපි තාම මේ ඉනිෂියල් ස්ටේජ් එකේ ඉන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපිට මේක ඉතයි මොනින් මේ පටන් ගන්න පුළුවන් කියලා. ඔව්, ඒ තමයි අපේ දෙවැනි අධියර. ඒ නිසා පළවෙනි අධියර සාර්ථකත්වයට පත් වුණා. අපි දෙවැනි අධියරත් මීට වඩා ඉතාමත් සාර්ථක නිර්මාණයක් බිහි කරන්න ලොස් ඇන්ජලිස් නුවර, කැලිෆෝනියාවේ, USA වල දවන්තම නිර්මාණයක් බවට පත් කරන්නට අප සූදානමින් ඉන්නවා. ඒ නිසා ඔබේ සහයෝගය අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබට රංගන හැකියාවක් තියෙනවා නම්, ගායන හැකියාවක් තියෙනවා නම් මේ ඉතාමත් සුවිශේෂී චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ ඇත්තටම ඇමරිකාවේ. අපේ වෛද්‍යතුමන් තමයි මේ සඳහා තමන්ගේ නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ මාටිවි ආයතනයත් එක්ක. ඒ නිසා අපි ඔබට ඒ සඳහාත් ආරාධනා කරන ගමන්ම අපේ පළවෙනි ප්‍රසංගය සාර්ථක කරගන්න පැමිණුණු ඔබ සෑම සියලු දෙනාටම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. අපත් සමගින් එකතු වුණාට බෙහෙවින්ම ස්තුති ඩොක්ටර්. අපිත් එක්ක මේ කතාවට එකතු වුණාට ඔබේ කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අපි තවත් දවසක තවත් අලුත් දේවල් සමගින් හමුවන්නට බලාපොරොත්තු වෙනවා. Thank you.
Thank you very much.